අදරන දුවපුතේ අපි අද්‍යවස්සේ දෙවන අදීර විදිහට ලස්සන කෙටිකතාවකින් ඔබත් සමඟ වැඩ කරන්න සෝදානන් වෙනවා. ඒ සූදානන්ට ප්‍රථමෙන් මඟඔබට එක දෙයක් කියන්නම් මේ කෙටිකතාව ඔස්සෙත් අපි කතා කරන්නේ සමාජය ගැනවා. සමාජය ගැන ලියවිච්ෂ විවිධ කෙටිකතා අතුරින් කෙටිකතා සංඩහය තුළේන දයස්සේන ගුණ සිංහගේ අපිතාන්ගේ පුත්තු කියන කෙටිකතාව වෙනස් විදිහ සමාජාර්ථකතනයක් පාඨකට සම්පාධනය කරපු කෙටිකතාවක් එතු අපි ඉස්සල්ලාම මේ කපිතාන්ගේ පුත්තු කියන කෙටිකතාව ඉගනගන්නට පෙර බලන්ඩ ඕනේ අපි සාමාන්‍යෙන් කෙටිකතාවක් අධ්‍යනය කරන ආකාරය දැ මම් මේක හැමදාම කෙටිකතාවක් ඔබට රිවිෂන් පන්තිී තුළ කිරීමට ප්‍රවිශ්ටය ලබාගද්දි නිරන්තරයෙන්ම කියන්න පුතේ මේ මම කියන අධ්‍යනාකෘතියට අනුව ඔබ මේක අධ්‍යනය කරේ නැත්තං ඔබ ඩර විභාගේ තියෙන විචාර ප්‍රශ්නය සහ කෙටිකතාවලට අදාලා අවස්ථා සම්බන්ධ ප්‍රශ්නයට සම්පූර්ණ ලකුණු ගැනීමේ හැකියාවක් ලැබෙනෙ නෑ.ඒ නිසා මම ඔකට්ටේට මේක හැමදාම පටන්ග්දි කියන්නේ ඔබ මේ කෙටිකතාව අධ්‍යනය කරන්න ඕනේ කෙලින්ම් විචාර ප්‍රශ්නය සහ අවස්ථා සම්බන්ධ ප්‍රශ්නය කියන දෙක ටාග් කරගෙන. දැම්මගේ පුතේ අපි ඉස්සල්ලාම ලවෙනයටටම කෙටිකතාව දිහා අධ්‍යය කිරීමද බලන්න ඕනේ මොකදද කෙටිකතාව ලියවේ කවද කියල් මං ෙටිකතාව ලියපු දගලගේ නැකිවන්නේ දෑස්සේන ගුණසිංහ. එතුට දයස්සේන ගුණසිහ කිය කෙටිකතාකරවා ලංකාව කෙටිතා රච්චකයෙක් විදිහට පමණක් නෙබෙයි පද්ධ රච්චකෙක් විදිහටත් ප්‍රසිද්ධ වෙච්ච ක වේ. එතුරට දයස්සේන ගුණසිහ කියල කියෙන ෘතයන් පුවත් පත් කලාවේදක්. ඒ නිසා ඔහු ලංකාවේ සාහිත්‍ය සඳහා ලියපු, ැම පද්්‍යපන්තියකටම හැම කෙටිකතාාවකටම ඔහු ප්‍රස්තුත කරගත් එපුතේ කෙලිම්ම සමාජයකෙන විශාල නැතන් සංකීන්න මාතෘගව. එදළ සමාජයේ ගැන විවිධ පැතිකට ඔස්සේ, රසිකයාවෙත ඉදිරිපත් කරපු පද්‍යපන්තිත්, පාඨකයාවිත ඉදිරිපත් කරපු කෙටිකතත් ඔහු තුළින් අපට හඳුනාගන්න පුළුවන්. එලස ඔහු පාඨකයාවෙත ඉදිරිපත් කරපු, ඉතාම සමාජ සුවිශේෂීතාවක් විදහ දක්වන මාතෘකාවක් විදිහට තමයි අපට දැග ඉගෙන ගන්නඩ තියෙන්නේෙ පුතේ දයස්සේන ගුණු සිංහගේ කපිතාන්ගේ පුත්තු කෙටිකතාව. එතර මාතෘකාව දිහා බලද්දිම අපිට නිකන් තේරෙනවා මේ මාතෘකාවට අදාලා කෙටිකතාව නිර්ිත වෙලා තියනේ මුොකක් අත්දැකීම් කර ැෙනෙද කියලා. එතට මෙතන ඇත්තම කතාව කොත් මාතෘකාාව නමතමයි කපිත්තාන්ගේ පුත්තු. එතට මේ කෙටිකතාව, ලිවීමට අධදැකීමක් බවට පත්වෙලා තියන්නේ කපිතාන්වරයෙක්. එතුර කපිතාන් වරයාගේ නම තමයි මේ කෙටිකතාව එන පරිදි කපිතාන් ජයවීර් අරද එතුර මේ කෙටිකතාව ඉදිරිපත් කරන කපිතාන් ජයවීර කියන සෙම්පතියා අධදැකීම් කරගෙන තමයි කෙටිකතාව නිර්මිත කරලා තියන්නේ ිට නිකං කියන්න බෑ අදැකින් කරගත්ත කියලා එතදි කියන්න ඕනේ කපිතාන්ගේ මොකක් අත්දැකින් කරගෙනද මේක නිර්මවල ද වාටනිගන් හිතන්න බොලන් පිතාන්ගේ මොකක්ද කියලා ඒ මම කියන දේරෙන්ට ඔයා හිතන මොකක්ද කියන දේනවේ මෙතට අදාළ වෙන්නේ සාමානයෙන් මෙතන අදාළ වෙන්නේ කපිතාන්ගේ සාධක දෙකක්. ඕ දෙක් පිළිඳ තමයි මෙතන්ද අදාල වෙන්නේ පිතාන්ගේ සාධක දෙගින් පලවනීක තමයි කපිතාන් ජයවීර මෙහෙෝමක් දියත් කරන. මේ කෙටිකතාව තුල්ලා අපිට ප්‍රකාශවෙනි ක පිතාන් ජයවේරගගේ මෙහෙ ුමක් පිළිබඳ. එතුර මේකේ අදැකීමේ පලවෙනි ප්‍රස්තුතය කණ්ඩය නැත්තන් හේතුව නැත්තන් තේමාව නැත්තන් අධදැකීම විදහදක් වන්නේ කපිතාන්ගේ මෙහෙයුම පිළිබඳ සහ කපිතාන්ගේ අතීතය අත්දැකීමක් කරගෙන. එතුර මේ කතාව කෙටිකතාවක් විදිහට පාඨකයා වෙත ජනනය කරන්නට කෙටිකතාකරු උත්සාහරගන තියන අත්දැකීම කොටස් දෙකයි. එක තමයි කෙටිකතාකරු අ දැකීම් කරගන තියෙනවා කපිතාන් ජයවීරගේ මෙහෙවුමක් පිළිබඳ සහ දෙක තමයි කෙටිකතකරු අදැකන් කර ති නො කපිතාන් ජයවීරගේ අතීතය පිළිබඳ. එතර මේ කෙටිකතාව නිර්මාණය වීමට කපිතාන් ජයවීරගේ මෙහෙවුමත් කපිතාන් ජයවීරගේ අත්දැකීමත් මේ දෙකම පාදක කරගෙන තමයි කෙටිකතාකරු මේ කෙටිකතාව නිර්මිත කරළ තිය. එදකොට දෙවැනි කාරණය තමයි කතා පපවෘත්තිය කෙටිකතාාවේ චරිත සිද්ධි ගලපලා ඉන්නෙ කොහොමද එත මේ කෙටිකතාාව පුතේ කපිතාන් ජයවීරගේ මෙහෙවුම සහ කපිතාන් ජයවීර අතීතය සිහිවර්ජනය කරන ආකාරය මතකා වර්ජනය කරනනා කාරය පිළිබඳ මනා හේතු බල සම්බන්ධතාවකින් කෙටිකතාව ඉදිරිපත්ර තියනවා අි අන ඉරපස මේ ජීවන දුෂ්ටියගන කතා කරන දැම්පුතේ මේක ජීවන දුෂ්ටිගෙනන කතා කරදදී ලස්සන ජීවන දුෂ්ටයක් පාටකට පත්කරල දනව කෙටිකතාව හා අපේ දැස්සෙන ගුණසිහ. දැන් අපේ ජනසමාජය තුළ ඉන්න ඕනේ තරුණෝ අපේ තරුණයෝ ජනසමාජය තුළ ඉද්දී තමන්ට සිදුවන විවිධ අකටයුතුකම් සහ හසාධාරනකම් මත වෙලාවකට නැගී සිටිනම්. වෙලාවකට අපේ තරුණ පරම්පරාව මේ ජනසමාජයෙන් තමන්ට නිසි දැන නොලබුණාට පස්සේ ආවේග ශීලිව කටයුතු කන එතුොළ තමන්ට සුදුසු තැන නොලැබීම නිසා ආවේකශීලීව කටයුතු කිරීම අපිට ඇත්තරම කියන්න බෑක වැරදි කියලා මොකොද ඔවුන් හඬනාගන්නේ තමන්ගේ අයිතිය පිළිබඳ සමහරක් අවස්ථාවල්දිී අපිට පේනවා විශ්ව විද්‍යාල මහ පල ි්ත්තය වැඩ කරන්නට කෙ ඉල්ලලා අප පිකට කන අපි කල හැම පිටක් හරිද එතුොර සමහර අවස්ථාවල්ද උපාධිධාරීන්ට රැකියාවක් නොමැතිව වනාට පස්සේ රැකයා ඕනි කියලා උපාතිධාරී පැකයා විරෙහි උපාධාරීගේ සංගමය දිී පිට කර. හරි එදර අපි ඕනම කෙනෙට්ට අප අයිතිවාසිකන් දිනාගැනීමට අයිතියක් තිය නබති. එදර ගොඩක් තරුණන්න තරුණියෝ මේ අයිතිවාසිගන් දිනාගැනීමට උත්සාහ කරල කරලා කරලා කර නැතිවුණට පස්සේ. ඒකගෙන් රජයෙන් ප්‍රචාරයක් ෝ පාලකින්ගේ ප්‍රතිචාරයයක් නැතිනාට පස්සේ විවිධ අංගවලට යොමු වෙන. ඒ විවිදංගලට යොමුණට පස්සේ සමහර තරුණයෝ තරුණියෝ. ඒ විකල්ප මාර්ගෝස්සය හිල භාවිතා කරණය අනිසි දේවා. එදර සමහර තරුණයෝ විශේෂයෙන්ම කැරලි හනවා. ආයුධ අතරගන්න සන්නද්ද කල්දිි හදාගන්න මේකෙන් ඔවුගේ අරුණු සාධනය කර ගැනීමට උත්සාගෙන. නමුත් ලංකාව තුළ මෙතෙක් නිර්මාණය වෙච්ච ආයුද අතටගත්ත කැරලි ගහන්ඩ ඒ විදිහට සන්නද්ධ වෙච්ච සංවිධානය වෙච්ච කිසිීම කෙනෙකුට තමන් ඉල්ලපු අයිතියේ සාධාරණත්වයක් හෝ අයිතියේ නිසි තනක් කම්බිලාන. ඒ හැම්ම තරුණෙක්ගේම සහ තරුණයක්ගම ජීවිත පාලකයන් විසින් රජය විසින් ලස්සනට සමනය කරලා ඒව නැති කරලාදය. එතුට දයාසේන ගුණසිංහ කෙටිකතාකරුවාගේ කපිතාන්ගේ පුත්තු කියන කෙටිකතාවේ එන තරුණ පරම්පරාවේ මේ කියන්න වූ මරණයන්ටත් ඒ හා සමාන සාධකයක් නිර්මිත වෙලාතිය. තු මෙතැන්ද අපිට සමාජ පනිවියක්ක් විදිර ජීවන දෘෂ්ටයක් විදිරම කෙටිතාවේ දැනගන්න ඕන දෙදමයිපුතේ. අපි අරගල කරන්න ඕනේ අපි සටන් කරන්න ඕනේ අපි අයිතිවාසගන් දිනාගන්න ඕනේ නියම විදිහට. ඒ නියම විදිහට අපිට දිනාගන්න බැරිව ොත්පුතේ. අවසාන්ට අපිට අයිතිවෙන්නේ මරණය කියනද. එකි නොසිතුූ මොහොත කාණපෙක්ෂි මොතක අපි එන්න පුලුව. එය වගේම තරුණ තරුණියන්ට නිවරදි ලෙස, නියම ලෙස සාධාරණ ලෙස තමන්ගේ සීමාවතුන් ඉඳගන අයිතිවාසකං කිරීමේ අයිදය තියෙන අතරම අනි පැත්තෙන් මේ කෙටිකතාවෙන් ප්‍රකාශකනවා. රටක පාලකව් රට බලධාරින් රටක දේශපාලත්නයෝ මේ තරුණ තරුණන් නගන හඬට ඇහුන් කන්දිය යුතුයිවා දන්නවද පුේ අපේ රටේ වෙන්නම නැත්තෙත් ඒ කාල කන්න බඩීම තම. ඒවගේ කෙටිකතාව නිර්මාණය කිරීමට අපේ කෙටිකතාකරුව දයස්ස ගුණ සිංයන් උචිත උපමා භාවිතා කරලා තියවා. අරද එවගේම භාෂාලක්ෂණනතර එතුමා භාවිතා කල තින දෙනිපූර්ණ භාෂාව. එ වගේම සංකේත භාවිතය, සජීවී චර්තනිරූපණය සජීවී අවස්ථා නිරූපණය, සජීවී සංවාද භාවිතය එ වගේම සමාජය අතාාර්ථය මැනවිීන් විදහ දක්වන වදන් භාවිතය වගේ භාෂා ලක්ෂණ ලස්සන්ට සංවිධානය කල තියනවා. මෙ කෙටිකතාව දයස්සන ගුණසිංහන්ගේ යථාර්ථවාදී රීතිය නිසාම පාටකට වඩා සමීපව දැනෙනෝ.